අයිබෝවන් ඔබ නැවතත් එක්ක සිටින්නේ බදාදා නාදුන්සේවර විශේෂඥ වෛද්‍ය හමු සමගයි. ඉතින් අද අපේ මැදිරියට පැමිණලා සිටින්නේ විශේෂඥ වෛද්‍ය අසංක විජේරත්න මහත්මයා. අපි අසංක විජේරත්න මහත්මයා සමග සාකච්ඡා කරමින් හිටියා විවිධ කරුණු කාරණා සම්බන්ධ විශේෂයෙන්ම අපි බටහිර අපි දෙන්නම සමහරලාට ඉගෙනගෙන තියෙන බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළ දේවල්. නමුත් අපි හැකි තරම් අපි අපේ මේ පොළවේ පය ගහලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන මිනිස්සුන්ට දිරියක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි දන්නවා ඔබ රටවල් 180ක පමණ විවිධ රටවල්වල ජීවත් වෙන්නේ. ඔබට ගැටලු තිබෙනවා, විශේෂයෙන්ම කෑම වර්ග තෝරා ගැනීමේදී මෙවැනි ගැටලු ඔබට මුහුණ පාන සිදු වෙනවා. නමුත් අපි බලමු අපි මොකද අපේ වෛද්‍යතුමා විදේශ රටවල ජීවත් වෙලා තිබෙන පුද්ගලයෙක් වශයෙන් මේ අපි කිරි වලින් මිදිලා වෛද්‍යතුමනි මොනවද අපේ දේශීය වශයෙන් නම් අපි දන්නවා අපි කවුරුත් දන්නවා කිරි නැතුව කොච්චර දේවල් අපිට බොන්න තියෙනවද කියලා. නමුත් අපේ විදේශ රටක අපි හිතමු ඇමරිකාවේ එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඉතාලියේ ජීවත් වෙන පුද්ගලයෙකුට මේවා ටිකක් අමාරු වෙනවා. ඉතින් ඔබ දන්නවා නම් යම් හෝ පානයක් මේක වෙනුවට ආදේශ කරගන්න පානයක් තියෙනවා නම් මම හිතනවා ඒ ඉතාමත් ප්‍රයෝජනවත් වේවි අපි විදේශගත හිතවතුන්ට. පළතුරු යුෂ කියන එක ඉතාමත් ජනප්‍රියයි වෙන රටවල. පළතුරු යුෂ වලට සමහර මා කැමති දෙයක් තමයි පාට දෙකකින් කොළපාට පළතුරුකුත් මික්ස් වෙලා එනවා නම් දැන් ගෙදර හදා ගන්නවා නම් විශේෂයෙන්ම රතු පාටට කහ පාටට මොන හරි දෙල්ල තියෙන පළතුරක් අපි දානවා නම් අඩුම ගානේ වෝටර්මෙලන් ගෙඩියක් හරි දානවා නම් ඒකට කොළපාටින් මික්ස් වෙච්ච මොකක් හරි දෙයක් දාලා බීම ඉතාම සුදුසු උදේට. මෙහෙන් කොළඹින් ලංකාවෙන් ගෙනියනවා නම් අන්න හොඳම දේවල් ටිකක් නම් ටිකකුත් කියන්න. මොකද මේ කොළඹ ආවම ලංකාවට ආවම ෂොපින් කරගෙන යනවනේ කට්ටිය අනිවාර්යයෙන්. තෑගිත් යවනවා නේද? ඉතින් ඒක හින්දා මං පානේ වර්ග හතරක් කියන බෙලිමල් කියන්නේ බෙලි කියන්නේ ඇඟට ඇඟ කූල් වෙන මේ පැය 16-18 වැඩ කරන මිනිස්සුන්ටත් ආ ස්ට්‍රෙස් එක වැඩියටත් කූල් කරන හොඳ දෙයක්. ඉඟුරු කොත්තමල්ලි කියන එක දැන් ඉතාම ජනප්‍රිය. මේ දේව හදාගන්නත් ලේසි, උදේට එක කෝප්පයක් හරි බීම. ඒ වගේම තමයි මෙහෙන් ගෙනියනවා නම් තව හොඳ දෙයක් තමයි කුරුඳු කියන එක. ඒ දේවල් ලංකාවේ නැති වුණත් සිනමන් කියන වචනේ වෙන රටවල ඕන තරම් සිනමන් ටී කියන එකෙන් යනවා. ඉතින් ඒ දේවල් එහෙන් ට්‍රයි කරන්න පුළුවන්. මේ අර ලංකාවේ දේශ ඒ වගේ තමයි රණවරා වගේ දේවලුත් ඉතාමත් හොඳයි. ඒකට ළඟින් යන දේවල් සිනමන් ටී වගේ වෙනුත් මේ බූස්ට් වෙන්න ඇඟ නිකන් උත්තේජනය වෙන්න කැෆේන් අඩු, ඒ කියන්නේ කැෆේන් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කෝපි වර්ගත් වෙන රටවල ජනප්‍රියයි. දැන් ලංකාවේ තමයි අපි මේ තේවලට ප්ලේන් ටී එකට කිරි තේකට හුරු වෙලා තියෙන්නේ. වෙනරාලට කෝපි පානේ ඉතාමත් ජනප්‍රියයි. කෝපි පානේ තෝරගන්නකොට බලන්න කැෆේන් ප්‍රමාණය අඩු, ලංකාවට ගැලපෙන කැෆේන් ප්‍රමාණය අඩු ප්‍රමාණයක තියෙන කෝපි වර්ගය. ඒ දේවල් උදේ උත්තේජනයකට ගැනීම ඉතාමත් හොඳයි. ඊටත් වඩා ලේසිම එකක් තමයි හැම කෙනාම උදේ නැගිට ගමන් මද රස්නේ වතුර එකකට දෙහි බින්දක් හරි ලෙමන් බින්දක් හරි දාලා ඒක උදේම බොන්න. මේ අපේ ගෘහණියෝ දන්නෝ ඔය පිඟන් හොදන කොටත් උණු වතුරෙන් පිඟානට දැම්මහම ඒකේ තියෙන තෙල් තට්ටුවත් දිය වෙලා යනවා. ඕකට පොඩ්ඩක් දෙහි ටිකක් ඇතුල්ලුවත් එහෙම ඔය සබන් වර්ගවල දෙහි තියෙනවා කියලා කියනවනේ. ටිකක් දීප් තියෙනවා. ඉතින් තමන් ඇඟේ තියෙන සිස්ටම් එකටත් ඔය කුණු ටිකක් එළියට යන්න හොඳම වැඩේ උදේ නැගිට ගමන් මද රස්නේ වීදුරුවකට දෙහි බින්දුවක් හරි ලෙමන් බින්දුවක් හරි දාලා බොන එක. රෑ නින්දට කලින් ඒ වැඩේ ආපහු කරන්න පුළුවන්. මම කොහෙන් හරි උදව් කරන්න යන්න ඕන හින්දා කියන්නේ. තව දෙයක් තමයි මේ රටාවන් වෙනස් කරනකොට මේ හිතන්න ඕන දෙයක් තමයි වෙන රට විශේෂයෙන් ඉතාලිය වගේ රටවල් වල එහෙම නැත්නම් පිට රටවල් වල මේ තෙල් වර්ග එන්නේ ඇසුරුම් ගත කරලා බෝතලයක. එහෙම නැත්නම් වීදුරු බෝතලයක අපි ඔලිව් ඔයිල් කියලා. ලංකාවේ තෝක විකුණන්න තියෙනකොට මේ තියෙන්නේ පොඩ්ඩක් වීදුරු බෝතලයක. ලංකාවේ තමයි ඕක නිකන් ප්ලාස්ටික් බෝතලයක. එහෙම නැත්නම් අපි අර සමහර පැණිබීම වර්ග ගත්තත් ඉස්සර නම් කෝල බෝතල තිබ්බා 1.5 ලීටර් හොඳට හයියට වීදුරෙන් හදලා. ඒතර ඒක ආයු කාලය වැඩි. ඒතර ඒ රටවල වල ඉන්න අයත් මේ තෙල් වර්ග භාවිතා කරනකොට කොහෙන් හරි අපි ගත්තත් බැරි වෙලාවත් මේ ප්ලාස්ටික් බෝතලයක එහෙම නැත්නම් සිලිසිලි බෑග් එක වගේන දේවල් ගන්න ගත්තේ ඒක මතක ඇතුව දාගන්න වීදුරු බෝතලයකට. ඒක පාඩුවක් නෙවෙයි, කවදාහරි ඒක අර කන්ටැමිනේට් වෙන්නේ නැතුව ලෙඩ වෙන්නේ නැතුව ඉන්නත් වාසියක් වෙනවා ඕනෑම තෙල් වර්ගයක්. මේ ලංකාවේ ක්‍රමයට අහුවෙන්න එපා. ඕක තමයි මම දැකලා තියෙනවා එංගලන්තය ඇතුළු. සුපිරි රටක් වෙන එංගලන්තය ඇතුළු අපේ ගෙවල් වලට ගියාම මේ ප්ලාස්ටික් වතුර බෝතලෙත් තියාගෙන නැවත නැවත පාවිච්චි කරනවා. මේක මේ ලංකාවෙත් අපි කියන විශ්ෙක් කරන්න කියලා ඩිස්පෝසිබල් බෝතලයි. අර පුරුද්දින්දා එහෙ පුරුද්දටත් අපේ විදිහට ගිහිල්ලා. ඉතින් ඒ හින්දා වතුර බෝතලේ වුණත්
ප්ලාස්ටික් නම් එන්නේ එහෙම නැත්නම් ඩිස්පෝසිබල් නැනේ එක පාරක් පමණයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වතුර බෝතලේ පැණි බීම බෝතලේ ඒ දේවල් අපේ පුරුද්දට දෙපාර තුන් පාර පාවිච්චි කරන්න යන්න එපා. ලොකු අමාරුක වෙනවා. ඒ රටවල් වලත් වර්ජින් කොකොනට් ඔයිල් කියන නමින් ලංකාවේ ඉන්දුනීසියාවේ මලේෂියාවෙන් ගෙන්න ඕන තරම් ඕන රටක කොහෙන් හරි හොයාගන්න පුළුවන්. අපේ මිනිස්සුන්ට වඩා ඒ රටේ මිනිස්සු මේකේ වටිනාකම දන්නවා. දැන් ජපානයේ උඩ මුඩි ඇරලා නිකන් ජෑම් බෝතලයක වගේ ඉන්නේ හැමදාම දරුවෝ සමහරට එක හැන්දක් බොනවා. ඒ ඉච්චර වටිනා. අපේ අය බොන්න ගත්තොත් කිය අයියෝ මේක ගඳා එන්නේ, මේක පොල් තෙල්නේ, මේක ඔලිව් නෙමෙයිනේ, මේක සෝයා ඔයිල් එකක් නෙමෙයිනේ කියලා. එහෙනම් එහෙන් හොයාගන්න පුළුවන් වුණත් හැමදාම හොඳ පියෝ වර්ජින් කොකොනට් ඔයිල් එකක් ඒකෙන් දවසට හැන්දක් හරි ගන්න තමන්ගේ ජීවිතය රැක ගැනීම සඳහා. මොකද මේ පොල් වචනේ හොයාගන්න බැරුණොත් වෙන රටවල මේ වර්ජින් කොකොනට් ඔයිල් කියන එක දැන් ලෝකේ ජනප්‍රිය වෙලාගෙන යනවා. මොකද හිතලා බලන්නකෝ මෙහෙම ලෝකේ කිසිම ඒ වගේ ස්වයංපෝෂිත ගෙඩියක් තියෙන්න පුළුවන්ද? ගසේ කඳ හීනේ පොලෙන් සෑහෙන උඩ තියෙන. ඒ කියන්නේ ආරක්ෂකාරීත් බවත් හොඳයි. පොල් වතුර එක වටේ පොල් පොල් තියෙනවා, පොල් කට්ට තියෙනවා, පොල් ලෙලි තියෙනවා. කොච්චර බලන්න කොච්චර ආරක්ෂාවක් තියෙන මේ මේ ජීවන මේ වතුර ටිකක්ද තියෙන කියලා බලන්න. කිසිම පළතුරක එහෙම තියෙනවද බලන්න? ඕන්නම් දෙවුල් ගෙඩිය කට්ට තියෙනවා, ඒක ඇතුළේ මේක තියෙනවා. නම් පොල් වල වතුර, පොල් කට්ට, ලෙල්ල තියෙන්නෙත් උඩ විශේෂ හැකියාව තියෙන මනුස්සෙක්ම යන්න ඕනේ ඔකට කියලා කඩන්න. කුරුලෙකුට ඇල්ලුවත් කොටන්නවත් බෑ. පොල් ගෙඩිය ගලවල බැලුවාම ඒකේ අර ඇස් තුනක් වගේ තියෙනවා. මේක පොඩි කාලෙත් අපි බැලුවා මොකද්ද මේ ඒ හරියට අන්ර මේ ගර්භාෂයක ඔක්සිජන් වායුව එන බටේ වගේ, ගර්භාෂයක ජීවය දෙන රුධිරය එන බටේ වගේ, ගර්භාෂයක අනවශ්‍ය ද්‍රව්‍ය දරුවන්ගෙන් පිට කරන බටේ වගේ තුනක් තමයි ලෝකෙ කිසිම පළතුරක්වත් නැහැ. එහෙම ගර්භාෂයක් වගේ හැදිච්ච ජීවමේ වටිනාකමක් තියෙන දෙයක්. පොළොවෙන් එන නයිට්‍රජන් වෙන්න පුළුවන්, විටමින් ඩී වෙන්න පුළුවන්, උඩින් එන ඔක්සිජන් වායුව වෙන්න පුළුවන්. මෙච්චර දෙයක වටිනාකමක් මිනිස්සු දැනගෙන පිටරට ගියත් දැනගන්න ඕනේ ඒ දේවල් කන්න අපේ දේවල්. පොල් වල කොලෙස්ටරෝල් නැහැ. කොලෙස්ටරෝල් තියෙන කෙනාට පොල් ගන්න බෑ. ඒක දෙකක්. කවුරු හරි ඩොක්ටර් කෙනෙක් කියන්න පුළුවන් පොල් කෑවොත් කොලෙස්ටරෝල් හැදේ කියලා. එහෙම කොහෙවත් ලෝකෙ නීතියක් නැහැ. ඒක අපි හරි වෙනස් කරන්න ඕනේ. එතන බය නැතුව පොල් වර්ග හම්බුනොත් ගන්න. පොල් වතුර අනේ අපේ පිටරටවලත් මම දන්නවා ඉන්දියානු කඩවල වලින් අපේ ඇගිල පොල් ගන්නවා. සිංක් එකට හලනවා හැමදාම අර පොල් වතුර එක. අපේ ගෘහණිය තමයි මේක කරන්නේ. එයින් බොන්න අඩුම ගානේ මිලිලීටර් 100ක් වගේ. මේ වගේ පොඩි පොඩි මේ කට්ට තියෙන පළතුරු හොයාගන්න පිටරටවල වල. ටික හයියට තියෙන කට්ට තියෙන පළතුරු තියෙන ඕන තරම්. ඒ වලින් කෑම හදාගන්න, සලඩ් හිර දාගන්න හොඳ ජීවීමේ ගුණයක් ලැබෙනවා. හොඳයි වෛද්‍යතුමනි, අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා සවුදි අරාබියේ ඉඳලා ප්‍රියන්ත් මහත්මයාගෙන්. ප්‍රියන්ත් මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. හලෝ. ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ප්‍රියන්ත් මහත්මයා. ඔව් ડોක්ටර් මගේ මේ මම පරාට කපාම උදේට මේ උගුර දනවා. අහහ. සයක් ඉදර ගියාම උගුර දනවා පරාට කපාම ඉන්දියන් කඩවල තමයි තියෙන්නේ. ඔව්. ඒ පරාට කපාම මම නඩත් කෑවා මේ සත්‍ය දෙකකින් ඉදර කෑවා. හරි, පරාත වෙන්න පුළුවන් ඕනෙම පිටි කෑම වලට. අපේ මේ ආමාශයෙන් එන සමහර ලෙඩ වෙන්න පුළුවන්. ඔය ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ ඒකත් නැති කෙනෙක් නෑනේ. මේ දකුණු ආසියාවේ ශ්‍රී ලංකිකයන්ට උරුම වෙච්ච සමහර පොඩි මේ දිව ස්නායු පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතියට එකතු වෙච්ච ලෙඩ් එකක් තියෙනවා. ඒ මේ අපි විහිං හදාගත්ත ලෙඩ් එක. මේ ෂෝට් ඊට්ස් වගේ දේවල් කන්න ගිහිල්ලා තමයි සමහර චිලි පේස් වර්ග කන්න ගිහිල්ලා. ඊතර බලන්න මීට අවුරුදු 20කට කලින් චිලි පේස් කියන එක ඕන්නම් චීන කඩේක තියෙන්නේ නැති. දැන් අපේ මාකට් එකේ එහෙම තිබ්බේ නැහැ. දැන් පරාතයි, පානුයි, බතුයි, බුරියානි හැම එකටම චිලි පේස් දානවා. චිලි පේස්. ඒත් චිලි පේස් එකේ වගකීම මම කියන්නේ චිලි පේස් එකේ චිලි නෑ. ඒ හිතන තරම්. 85%ක් වගේ තියෙන්නේ ඉස්සන්ගේ ඔළු සහ විසිකරණය. ඒතොර ඒ වගේ දේවල් කෑවහමත් අර පිටි වගේ දෙයකින් කාබෝහයිඩ්‍රේට් උෂ්ණේ වැඩි දෙයක් ගත්ත ගමන් උත්තේජනයක් එන්නේ යනවා. හොඳම දේ හැකියාව තියෙනවා මේ පැතිවලින් ගන්න. ලංකාවෙන් ගෙනියන නෙල්ලි සිරප් එක. නෙල්ලි සිරප් එක. ඊට අමතරව විටමින් C පැති වගේ දේවල් සමහර එකක් දෙයක් අරගෙන බලන්න මේ ප්‍රශ්නේ විසඳනවාද කියලා. ඊට පස්සේ පුළුවන් නම් පොල් කිරි වලින් එහෙම නැත්නම් අපි ගමු සෝයා ඔයිල්
ඔලිව් ඔයිල් මනේ සෝයා ඔයිල් වලින් ගන්න පුළුවන් ආහාර රටාවක් හදාගන්න තමන්ගේ කරියකට එතකොට ලෙඩ අඩු වෙන්න පුළුවන් සුදු ලුණු සහ රතු ලුණු වැඩි දාන්න යන්න එපා මේවට මේ කෑම හදන තැන් වලින් පොඩ්ඩක් කිරි හොද්දට පුළුවන් හදාගන්න පුළුවන් නම් ඉන්දියන් කෑම වල තියෙන හුඟක් වෙලාවට මික්ස් වෙජිටබල් වගේ දේවල් ඒක ගැටලුවක් වෙන්න බෑ හැබැයි අර ක්‍රීම් වර්ග වලට යෝගට් වගේ දේවල් මේ ප්‍රශ්නේ තියෙනාට එච්චර ගැලපෙන්නේ නැහැ ඒ වගේ දේවල් ටික අයින් කරගත්ත ගමන් ඔය ලෙඩේ අඩු කරගන්න පුළුවන් හොඳයි වෛද්‍යතුනි මං ඒ ප්‍රියන්ත මහත්මයාගේ ප්‍රශ්නයට යමක් එකතු කරනවා විශේෂයෙන්ම අපේ මැද පෙරදිගේ ඉන්න අපේ හිතවතුන්ට විශේෂයෙන්ම ඔවුන් වැඩ කරන තැන්වල ස්වාමීයෝ බොහොම තමන්ට ආදරෙන් වාගේ මේ දෙන්නේ බීම වර්ග තමයි බොන්න දෙන්නේ මොකද වතුර ගණන්නේ වෛද්‍යතුනි ඇත්ත හරි ඉතින් අපේ අයත් සමහරලාට මේ අපි හැමෝම එහෙම කියනවා නෙමෙයි නමුත් බොහෝ අය කැමති මේ පැණිබීම බොන්න. ඉතින් මේවා බොනවා ඊට පස්සේ මේ පැණිබීම වල මම හිතන්නේ ඔය කෝලා ජාතිය බීම වල සීනි හැද 12ක් අඩු හෝ වැඩි තියෙනවා හිතේ තමා දන්නේ නැති හොඳටම. ඉතින් මේක බොනවා මේක බීලා අවුරුදු දෙක තුනකින් අපේ රටට එන්නේ. ඊට අමතරව මොවුන් කන්නේ සමහරලාට මස් වර්ග විවිධ ආකාරයෙන් හදාගෙන ගන්නේ. මේ ආන්ත්‍රික ආබාධ සමහරලාට හොයාගන්න බැරි විදිහට ආන්ත්‍රික ආබාධය වගේම පිළිකාතත්ව ඇති වෙනවා. ඉතින් මට ඒක නෙමේ වෛද්‍යතුමනි දැනගන්න. මේ අපේ පාසල් ගාව මේ අපි එදිනෙදා දේවල් ගැන කතා කරමුකෝ. පාසල් ගාව මේ අපේ ඔළුවේ උසට දැන් අර A ටිප්, B ටිප්, C ටිප් කියන දේවල් එක එක වර්ණවලින් එල්ලලා කරලා තියෙනවා. ඊට අමතරව ඔය පැණිබීමත් වෛද්‍යතුමා සඳහන් කරපු රුපියල් 50 පැණිබීමත් අපේ අම්මලා තමයි අරන් දෙන්නේ වෛද්‍යතුමනි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මොකද gedara අම්මගේ වැරද්ද වහගන්න සමහර ලාවට දරුවට අතනින් පැකට් එකයි මේකයි අරන් දෙනවා. මේ ATB ටිප් මේවා කෑවන් පස්සේ දීර්ඝ කාලීනව අපේ ළමයිට මොකද්ද වෙන්නේ වෛද්‍යතුමනි? මේ මෙහෙම් පුරුදු වෙච්ච එකම තමයි පිටරට ගිහිල්ලත් අපේ අයගේ දිව ලුණු පැත්තට සීනි පැත්තට වෙන රටවල් වලට වඩා අපේ අය පොඩ්ඩක් සීනි පැත්තට ආසයි. සීනි රහට ආසයි. ඒකනේ අපේ දියුල් වලට, දියුල් කිරි වලට, දියුල් එකට කිරිත් දාලා, අයිස්ක්‍රීමුත් දාලා එහෙම හදන්නේ නෑ වෙන රටවල් වල. ඒකනේ අපේ අයට හිතනවා ඒක රසමදි. ඒකින්ද තමයි අපේ ගෘහණියෝ ඔය සොසේජස් වල ඉතින් තෙල් තියෙනවා කියලා දන්නවා. ඒක බදලා ඒත් මදි. බටර් ටිකකුත් දානවා. ඒතර තවත් තෙල් වැඩි කරගන්නවා. ලුණුත් එහෙම තමයි ඔය කොත්තු තැනකට ගිහාම ලුණු මෙහෙම නිකන් ඉසිනවා මදි කියලාත් කියනවා ඒක. සවලෙන් දානවා. සවලෙන් දානවා. ඊට පස්සේ අර කොත්තු බාස්කේ ඇඟෙත් තියෙනවනේ ලුණු. ඒවත් වැටලා තමයි ඔක්කොම එන්නේ. මේ ඔක්කොම කාලා තමයි ලෙඩ හදාන්නේ. මේ පුරුද්ද එහෙට ගිහාම නවත්ත ගන්න බැරි වෙනවා. අයඩින් මිශ්‍ර ලුණු හැඳි දෙකක් දවසට ඇති. අයඩින් මිශ්‍ර ලුණු හැඳි දෙකක් හොඳටම ඇති. ඉතින් එහෙත් තෝරගනු ලුණු ළමයට දෙනකොට ලුණු අයඩින් තියෙනවද කියලා බලන්න. ඒක වටිනවා. දෙවෙනි එක තමයි තෙල් එකක් තෝරා ගැනීමේදී පොල් තෙල් නම් හොඳයි, ඔලිව් ඔයිල් හොඳයි, සෝයා හැම නැත්නම් වෙජිටබල් ඔයිල් කියන වචනේ මං තනිකරම විරුද්ධයි. වෙජිටබල් ඔයිල් කියන එකක් තියෙන විදිහක් නැහැ. එහෙනම් ඒක තියෙන්නේ මොන වෙජිටබල් ඔයිල්ද? කැරට් එකෙන් ගන්න එකද? බෝන්ජ් එකෙන් ගන්න එකද? අලයකින් ගන්න එකද? එහෙම නැතුව වෙජිටබල් ඔයිල් කිව්වහම ඒක වෙන්නේ වෙජිටබල් රත් කිරීම සඳහා දාන ඔයිල් එක මිසක් වෙජිටබල් තියෙන ඔයිල් එක නොවේ. ටිකක් මේවා අපි හිතන්න ඕනේ. අපි හිතන්නේ නැති විදිහ. කැරට් වලින් ගන්න මා දෙයක් එකතු කරන්නම් වෛද්‍යතුමනි මේ අර සුප් කැට තියෙනවනේ දැන්. සම්බෝල රසවත් කරන්නත් කැට දානවා, කාරීක රසවත් කරන්න සුප් කැට දානවා. පෙන්නන්නේ වෛද්‍යතුමනි මේ කුකුලෙක්ගේ තියෙන හොඳම හරිය තමයි ඒකේ තියෙන්නේ කියලා. අර කූඹි අකුරෙන් පිටිපස්සේ සඳහන් කරලා තියෙන එක කවුරුත් අපි කියවන්නේ නැහැ නේ වෛද්‍යතුමනි. කියවන උනන්දුවකුත් නැහැ. උනන්දුවකුත්. ඕකේ මොනවද තියෙන්නේ? ඒක ඒක දැනුවත් උනත් ඒ වචන වල තේරුම බාධාවක් කරන්න සිද්ධ වෙනවා. බහරෙන් වල සිට අයිරංගනි මහත්මිය අපි සමග එකතු වෙනවා. ආයිබවන් අයිරංගනි මහත්මිය. ආයිබවන්. ජනවාරි 6 වෙනිදා ගන්නවා ඒ ළමයාගේ මහත්මයා මේ
වයසකේද අයරංගිර මහත්මිය දරුවගේ හොඳයි අපිට පැහැදිලි අයරංගිර මහත්මිය දැන් මම මෙහෙම කියවම තරහය දැන අයරංගිර මහත්මියට ඉස්සර දැන් මම ලංකාවේ බොහෝ කාලයක් ගිහිල්ලා මම ඒ කාලේදී මගේ සීයාගේ ආච්චිගේ මරණගෙවල්වලට මම ගිහිල්ලා තියෙනවා නෑ කියන්නේ නෑ නමුත් මේ ලංකාවට ආවට පස්සේ මගේ අහලුවන්ගේ මරණගෙවල්වලටත් මම ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මාත් එක්ක ඉගෙන ගත්ත මගේ වයසේ මාත් එක්ක ක්‍රීඩා කර සමහර පොඩි දරුවන්ගේ පවා එමුණත් අවුරුදු අපිකින් වයසහුනින්ද අපි කියන්න හොඳ නෑ නේ අපේ මේ තැන්වලට ගිහාම සමහර අයට කිසිම ලෙඩක් තිබිලා නෑ ස්ට්‍රෙස් එක තිබිලා තියෙනවා බ්ලඩ් ප්‍රෙෂර් එකත් හොඳයි එකපාර්ට් වයිෆ් හරි දරුවගේ අම්මලා හරි අපිත් එක්ක හිටපුවා කියන දේ තමයි හොඳට හිටියා එකපාර්ට් පණ නැතුණා වැටුණා මැරුණා දැන් මේක මම මෙහෙම කියලා ඔබට මේ බය කරන්න නෙමෙයි යන්නේ එක පැත්තක් පණ නැති වෙනවා වගේ වෙනවා නම් හිරි වැටෙනවා වගේ වෙනවා නම් එහෙම නැත්නම් දඟලනවා වගේ වෙනවා නම් මේකේ ලක්ෂණ කීපයක් තියෙනවා මේ මොළයට යන ඔක්සිජන් වායු අඩු වීම එහෙම නැත්නම් මොළයට යන රුධිර දාවන පද්ධතියේ තියෙන ගැට ලෙඩක් එහෙම නැත්නම් ස්නායු පද්ධතියේ ප්‍රශ්නයක් අපි හાર્ට් ඇටැක් එක ලක්ෂණ හැටියට ගණන් ගන්නෙත් ඒකම තමයි එක පැත්තක් දරදඩට වෙනවා අමාරු වෙනවා වේදනාවක් එනවා එතකොට මේ දරුවන්ට මේ දෙවලින් බේරුණා කියන්නේ ෆිසියෝතෙරපි කියන ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්ව ළඟට යන්න ඕනේ. උදාහරණයක් හැටියට දැන් ප්‍රතිකාර ක්‍රම කරගෙන ඉන්නවා නම් ජීවිතේ බේරගත්තා නම් දැන් තියෙන ක්‍රමයේ තමයි ෆිසියෝතෙරපි. ඒ කියන්නේ සමහරවල් මේ වැරදි ක්‍රම වලින් නොදන්නා ආයුර්වේදයේ හොඳ ආයුර්වේද ක්‍රම තියෙනවා. නොදන්නා එක එක රටවල තියෙන වෛද්‍ය ක්‍රම ගිහිල්ලා අන්තිමට තියෙන එකක් තව වැඩි වෙනවා. අපි කරගන්න ඕනේ මේ හදවතෙන් ඔළුවට යන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කර ගැනීම හදවතින් ඔක්සිජන් යන ප්‍රමාණය කොහරි බ්ලොක් වෙලා තියෙනවනේ ඒක අරගැනීම කොහරි තැන් පණ නැති වෙලා තියෙනවා නම් හිරි වැටලා තියෙනවා නම් අත් වෙන්න පුළුවන් කකුල් වෙන්න පුළුවන් මේ වගේ දේවල් හොඳට නවල කරලා තෙරපි එකක් කරගැනීම ඒකට මේ ෆිසියෝතෙරපි කියන වචනේ සහ ස්පෝර්ට්ස් මෙඩිසින් කියන වචනේ දන්න කෙනෙක් හොයාගන්න. ඒකේ රටවලවත් ඉන්නවා. ඔවුන් උදව් කරයි ඒ කන්ඩිෂන් එක නැවත යථාතත්වයට පල. පරක් වෙන හරි අමාරු එක නේද? ආඝාතය. එහෙම නැත්නම් අර ස්ට්‍රෙස් එකත් එක්ක සමහරට ආපු ස්ට්‍රෝක් එක වගේ ආයතන වෙන්න පුළුවන්. මේ දේවල් වෙන්න පුළුවන් මේ පොඩි සරල කාරණා. කැම්බුලින් වෙන්නත් පුළුවන්. දෙවෙනි එක බෑඩ් ලයිෆ් ස්ට්‍රෙස් එකකින් වෙන්නත් පුළුවන්. ස්ට්‍රෙස් එකේ සමහර කෙනෙක් හිටගෙන රස්සාව කරන කෙනාටත් වෙන්න පුළුවන්. මොකද හිටගෙන ඉන්නකොට පොළොවට අදිනවා ගුරුත්වාකර්ෂණයෙන් තමන්ගේ තියෙන බ්ලඩ් සප්ලයි එක. ඒකනේ උඩ දැම්මොත් මොකක් හරි බිමට වැටෙන්නේ. අදිනවා මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය පොඩ්ඩක් උඩට යන්නේ නැහැ. පැය 10ක් 15ක් මහන්සියලා වැඩ කරන එක තියෙන්න පුළුවන්. ඔවුන්ට ප්‍රධාන වශයෙන්ම නිදිය ගන්නකොටත් අපි ඉස්සර වෙන රටවල කියන කොට්ටේ පොඩි කොට්ටයක් තියාගන්න කියලා. ඇයි දවලුත් වැඩ කරලා රෑ නින්දට ගියාමත් කොට්ටේ තියෙන්නේ අපි හිටගෙන ඉන්න ආකාරයට. මේ වගේ පොඩි පොඩි සරල ව්‍යායාම සහ ඉරියව් වෙනස් කිරීම උදාහරණයක් හැටියට මා ක්‍රීඩාව ගැන හොඳට දන්න කෙනෙක් හින්දා මේ හැම කෙනාම ස්ට්‍රෙස් එක තියෙන මේ වගේ දේවල්ට බය වෙන අය මතක තියාගන්න මේ උරහිස් කියන එක හොඳට කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ අපේ මේ දකුණු ආසියා මිනිස්සු. නහයෙන් හුස්ම ගන්න පුරුදු වෙන්න. ඇයි නහයෙන් හුස්ම ගත්තාම තමයි ඔක්සිජන් වායු වැඩිපුර ඔළුවට එන්නේ. අපේ හුස්ම ගන්න ශ්‍රී ලංකාවේ හුස්ම ගන්න කටින්. අතියාම කටින්. කටින් හුස්ම ගත්තා කියලා ඔක්සිජන් මෙතනට එන්නේත් නැහැ. තව යෝගාභ්‍යාස වල ලස්සන ව්‍යායාමයක් තියෙනවා. ඒ තමයි මේ අතේ ඇඟිලි දෙකක් මේකට තියාගෙන තුන්වෙනි ඇඟිල්ලෙන් කියනවා මේ එක නහයක් වහගන්න කියලා. එක නහයක් වහගෙන අනිත් නහයෙන් හොඳට හුස්ම ගන්න කියනවා. එතකොටත් වෙන්නේ මේ ඔක්සිජන් වායුව හොඳට මොළයට මේ පොඩි පොඩි ස්ට්‍රෙස් පීඩනය ආතතිය හෙඩේක්ස් වගේ තියෙන අයට හොඳ වාසිය කරන එක ඇංගිල්ලකින් වහගෙන අනිත් නහයෙන් හොඳට අරගෙන ඊට පස්සේ අනිත් නහයෙන් පිට කරන්න කියනවා මේක වාර 84ක් කරන්න කියලා යෝගාභ්‍යාසවල කියනවා මම ඒකේ විද්‍යාත්මක පදනමට එන්නේ නැහැ නමුත් පුළුවන් නම් හැමදාම උදේ නැගිට ගමන් අර වතුරු වීදුරුවයි කෑම ගැන හිතනකොට හුස්ම ගැනත් හිතන්න මොකද හුස්ම හිර වුණොත් හුස්ම නැති වුණොත් වැඩිම වුණොත් විනාඩි දෙකක් තුනක් ජීවිතේ. එහෙම වෙලත් බේරුණා නම් ෆිසියෝතෙරපි පැත්තට යන්න ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි. ඒ වගේම තමයි මේ අපි දැන් අපේ විදේශගත හිතවතුන්ට අපි ටිකක් ටිප්ස් ටිකක් දෙමු වෛද්‍යතුමනි.
මොකද මේ විශේෂයෙන්ම අපි අපිට අපි මෙතන ඉඳලා කිව්වත් සමහරලාට ඔවුන්ට තිබෙන ආහාර රට දැන් අර ප්‍රියත් මහත්මයාට කන්න උනේ පරාටව සති දෙකකින් විතර කෑවේ කිව්වා. කරන්න දෙයක් නැති හින්දා වෙන්නේ ඇති. ඉතින් මේ තරබාරුව අඩු කරගන්න මම හයි ටිප්ස් ටිකක් ඒක මම හිතනවා අපිටත් ප්‍රයෝජනවත් වෙයි සමහරලා මොකද අපිත්. නැත්නම් මේ ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව තමයි කෑම. දෙවෙනි එක ස්ට්‍රෙස් එක, තුන්වෙනි එක ව්‍යායාම නොකිරීම. මේ වගේ මේ තුනම එකතු වෙනවා සමහරට පිටරට වැඩ කරන අපේ සුන්දර මිනිස්සුන්ට. මා ඔවුන්ට වගකීමක් දෙනවා. මේ ඔවුන් හින්දා තමයි හුඟක් වෙලාවට මේ අපේ ආර්ථිකයත් රැකිලා තියෙන්නේ. එතකොට තමන් ඒ හම්බ කරන සල්ලි වලට වටිනාකමක් දෙන්න තමන්ට සහ ලංකාවට එවන්න කලින් මේ අපේ මිනිස්සු හැදෙන්නේ නැත්තම් ඒකට සල්ලි එවන්න එපා. ඒ කියන්නේ විවිධ සංවිධාන තියෙනවානේ. ඒ මිනිස්සු කාලබීල විනාශ කරගන්නවා ජීවිතේ තමන් ඉතුරු කරගෙන මෙහෙට ඇවිල්ලා හොඳට ජීවත් වෙන්න තමන්ගේ සල්ලි වෙන. මොකද ඒවිල්ලා මේ අපි මිනිස්සු කාලබීල එහෙම නැත්නම් බෙහෙත් අරගෙන ජීවත් වෙන්න මේ ආර්ථිකය හදන්න එපා. ඒ වගේම ටිප්ස් වලින් මම පළවෙනි ටිප් එක තමයි පුළුවන් තරම් උදේ ඕන රටක හිරු එළිය එන්න කලින් හිරු එළිය එන්න විනාඩි 10කට කලින්. සමහරට එංගලන්තේ වගේ රටවල් වල එහෙම නැත්නම් යුරෝපේ රටවල් වල ටිකක් පරක් වෙලා හිරු එළිය එන්නේ. සමහර රටවල උදේ 5ට විතර. සමහර රට උදේ 9ට විතර. හිරු එළිය එන්නේ විනාඩි 10කට විතර කලින්. පුළුවන් නම් ගස්කොලන් තියෙන තැන ළඟකට ගිහිල්ලා හිරු එළිය එන වෙලාවට හොඳට හුස්ම අරගෙන විනාඩි 5ක් 10ක් ඇවිදින්න. මොකද ඔක්සිජන් වායුව ඒ ශාක පත්‍ර වලින් වැඩිපුර එන වෙලාවක්, විටමින් D හොඳටම එන වෙලාවක්, උදේ තමයි ටිකක් වායුගෝලයේ ඒ කුණු දේවල් නැත්තේ. ඒ හින්දා විනාඩි 5ක් 10ක්වත් ඒ වැඩේ කරන්න බෑ. දවස ඇතුළත තමන්ගේ එන්ජින් එක තමන්ගේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒක 7ෙන් බෙදන්න. දැන් මෙතුමාගේ බර මම දන්නවා කිලෝ 80යි. ඒක 7ෙන් බෙදුවාම එන්නේ 12ක් වගේ, 10ක් 11ක් වගේ තියෙනවා. ඒ තමයි තමන් දවසකට ගන්න ඕන වතුර කෝප්ප ගාන. ඒ ගාන මේ පොත්වල තිබ්බ පරිට ලීටර් 6යි, කෝප්ප 6යි, කෝප්ප 8යි. මේ තමන්ගේ එන්ජින් එක ගැලපෙන ප්‍රමාණයට ගන්න. තමන්ගේ බර කිලෝග්‍රෑම් වලින් ගත්තා 7ෙන් බෙදුවා. ඒ එන ගාන තමයි දිනකට ගන්න ඕන වතුර කෝප්ප ගාන. ඒක බීලම තියෙන්නේ මොන ලෝකෙ හිටියත්. වතුර බොන්න වෙලා නැහැ. ඒ කතා කියන්න යන්න එපා. තුන්වෙනි කාරණා තමයි පළතුරු තෝරාගෙන. පළතුරු ඕන රටක තියෙනවා. පාට දෙකකින් පළතුරු ගන්න, කෑමෙන් පැය දෙකකට විතර පස්සේ ගන්න පුළුවන් කියලා උත්සාහ කරන්න. රෑ කෑම තමයි අපේ කරන ලොකුම වැරදි. දවස දිස්සේ වැඩ කරලා රෑ නින්දට කලින් විනාඩි 10කට කලින් අන්න හොඳ කාබෝහයිඩ්‍රේට් පිඟානක්, පැස්ටා පිඟානක්, එහෙම නැත්නම් පාන් ටිකක්, එහෙම නැත්නම් ඒ රටවල තියෙන අපේ දේශීය දේවල්ට ගැලපෙන දෙයක් කියලා හිතලා කරනවා. රෑ කෑම පොඩ්ඩක් අඩු කරලා උදේ කෑම පොඩ්ඩක් වැඩි කරගන්න. ඒ රටවල තියෙන කෑම වලින් උනත් කමක් නැහැ. නීතියක් තියෙනවා විනාඩි 25ක්වත් ඇවිදින්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන් නම් ඇවිදින්න යන්න, හිර වෙලා ඉන්න යන්න එපා. මම මේ කියන දේවල් කෑම වලින් අඩු කරගන්න. අපේ ලෙඩ හැදෙන ප්‍රධාන හේතුව තමයි ලුණු වර්ග. ඒකින්ද සාමාන්‍යයෙන් මොටෝ වර්ග වලින් තියෙන ලුණු රහයන එක එක දේවල් තියෙනවා. අනේ ඒ දේවල් නම් එකතු කරගන්න එපා. ෂෝට් කට්ස් අයින් කරන්න. තෙල් වර්ග වලින් හැන්ද දෙකක් අයින් කරලා පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් වර්ග භාවිතා කරන්න. පළතුරු වලින් තද රතු පාට තියෙන පළතුරු පොඩ්ඩක් අයින් කරලා කොළ පාට පළතුරු ටිකක් වැඩිපුර දාගන්න. සුදු පාට තියෙන දේවල් වෙනුවට මම දන්නවා අපේ කාන්තාව හරි ආසයි මේ සුදු වෙන්න. ඒක ටිකක් කාන්තාවන්ගේ ප්‍රියතාවයක්නේ හැම සුදු වෙන්න. අපි ළඟට තැවිලා පෙත්තක් එහෙම තියනවා කියලා සුදු වෙන්න. සුදු එක වෙනුවට දුඹුරු හිතන්න. මොකද අපේ පෙනුමක් දුඹුරුනේ. හරි ලේසියි. සුදු පාන් එක වෙනුවට දුඹුරු පාන් එකක් තෝරගන්න. ඒ පර්ලු පාන් තමයි ලංකාවේ නම් කියන්නේ. සුදු සීනි එක වෙනුවට ඕනම රටක තියෙන දුඹුරු සීනි එක. ඒකත් හොයාගන්න පුළුවන්. සුදු බත් එක සුදු ධාන්‍ය වර්ග වෙනුවට දුඹුරු රතු බත ඕන තරම් තියෙන ඕන රටක. ඒ කියන්නේ රතු පාටට හුරු, තද පාටට කළු පාට. අපි කියමු කිඩ්නි බීන්ස්, මෑ කව්පි. කව්පි කියන්නේ වෙන රටවල හොයාගන්න පුළුවන් දේවල්. ඉතින් සුදු එකෙන් දුඹුරු පැත්තට ගියොත් ඒ හොඳට නැති ජීවිතායු කාලය අඩුම ගන්න තව අවුරුදු 5කින් 10කින් හරි වැඩි කරගන්න. ලෙඩ නැතුව ජීවත් වෙන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි, මේ පැරන්නෝ අපිට එක එක දේවල් වලින් අපිට මේ සමහර දේවල් මොනවට පැහැදිලි කරනවද කියලා තියෙනවා. දුවන මුවන් දැක නොදමන් නෙළු පලා. ඊට අමතරව අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන. මේ රටාව ඇත්තටම කවි මාර්ගයෙන් හරි අපිට දීලා තියෙන්නේ මේ පෝෂණ රටාව ගෙන ගියොත් තමයි උඹලාට හරියට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් වෛද්‍යතුමනි, මේ තව ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් මේ අපි හිතනවා මේ තරබාරු උඩාම තමයි ටික ලෙඩ කෙට්ටුනම් ප්‍රශ්නයක් නැහැ. ඒකල මොකුත් එක්සයිස් කරනවත් ඒ තරම් කරන්නේ නැහැ.
චෙකප් එකක් කරගන්නෙත් නැහැ. නමුත් වෛද්‍යතුමාත් අර පැහැදිලි කරලා කිව්වා අපිට දරුවගේ ප්‍රශ්නිනුත් අපිට ප්‍රශ්නයක් ආවා. මේ හිටපු ගමන් සමහරලාට හෘද රෝග හැදිලා මිය ගිය අවස්ථා තිබෙනවා. මම දැක්කා ඉන්දියාවේ තරුණෙක්, ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක්, වයස අවුරුදු 26යි මම හිතන්නේ. හොඳට මැරතන් දුවනවා, හොඳට දුවනවා, ඒ විදිහේ හොඳට ෆිට්නස් මේන්ටේන් කරපු එකනේ. නමුත් එක පාරම මැරුණා. මාස 6කට විතර ප්‍රශ්නේ තමයි වෛද්‍යවරුත් හොයාගත්තේ මේක වෙන්නේ නැති හේතුව කියලා. මොකද ඔහුගේ නිින්ද අඩුයි. ඇත්ත. රෙස්ට් මැනේජ්මන්ට් කියන එක අපේ පිටරට ඉන්න අයට අපිට වඩා ටිකක් අමාරුයි ප්ලෑන් කරන්න. වැඩ කරන තැන එහෙම නැත්නම් තමන්ගේ ආර්ථිකය වෙනුවෙන් පෑ ගණන් වැඩ කරනවා. මේ රෙස්ට් මැනේජ්මන්ට් කියන එක එහෙම නැත්නම් නිින්ද කියන එක එහෙම නැත්නම් විවේකයේ කියන දේ ලැබෙන හැම මොහොතකම උපරිම ආකාරයෙන් ගන්න බලන්න. එකක් තමයි ඇඟ සිසිල් කරගන්න ඕන. වොෂයක් ගැනීම එතම අමාරු දෙයක් නෙමෙයි. ඊට පස්සේ මේ මනසෙන් හිත හිතා ඉඳ ගන්න ගමන් නිදිය ගන්නවා නම් මනසට රෙස්ට් එකකුත් නැහැ. ඉතින් සමහර යෝගාභ්‍යාස භාවනා ක්‍රම ඒ වගේ දේවල් රිලැක්සේෂන් මෙතන්ස් වලට යන එක ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි මේ කවුරු හරි මේ හිතනවා නම් මේ මහත අයට තමයි මේ ලෙඩ ඔක්කොම තියෙන්නේ කියලා අපේ කාන්තාවන්ට සහ වැඩිහිටියන්ටත් වැරදෙන තැනත් ඔතනයි. මොකද කවුරුවත් ඒගොල්ලන්ට කියන්නේ නැහැ අනේ ඔයා මහතේ බරාඩු කරගන්න කෑම පාලනය කරන්න. මේ කෙට්ටු අය හිතනවා මට ලෙඩ නැහැ කියලා. ලෝකෙ මොන රටක හිටියත් මාස 6කට සැරයක් තමන්ව චෙක් කරව ගන්න වෛද්‍යවරයෙක් ලවා. මොන රටක හිටියත් පොඩි දරුවෙක් ඇතුළුවද. ඒකට හැම දෙයක්ම එකතු වෙනවා. දැන් වෙන රටවල පුරුදු කරනවානේ. මේ ලංකාවේ නැහැ. අක්ෂිහා සම්බන්ධ ඔබතුමා දන්නේ නැද්ද? හරිනම් හැම දරුවෙක මාස 6කට සැරයක් අක්ෂි වෛද්‍ය විශේෂඥ ළඟට යවන්න ඕනේ. ඔව් අපේ රටේ වෛද්‍යතුමනි 160,000ක දරුවන්ට දෘෂ්ටි ඌනතා තියෙනවා. ඒක තමයි. අනිත් මේ ඒක අනිත් අපේ අය ඉන්නේ. දැන් අපි දත් නරක් වෙලා පණුව කාලා ඔක්කොම වෙලා ඉන්න බැරි වෙලාවේ තමයි ડોක්ටර් ළඟට යන්නේ. දත් සහ ඇස් කන් මේ දේවල් මාස 6කට සැරයක් නිකන් චෙක් කරගත්තත් පාඩු නෑ. මොකද ඒක හොඳ අවස්ථාවක්. අපි කිව්වෙ මේ ඇස් වලින් වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් Tamanට හැදෙන්න තියෙන ලෙඩක් හොයාගන්න පුළුවන් ඒක. පැහැදිලිවම වෛද්‍යතුමනි. හරියට ඇස් පරීක්ෂා කරන්න පුළුවන්. හරියට ඇතුලින් දත්වලත් ආයු කාලයක් තියෙනවා දත්වලට. දත්වලත් දිරා යෑමේ වේගය බලලා ස්නායු පද්ධතියේ දුර්වලද කියලා හොයාගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රම තියදී දත් පරීක්ෂා කරගන්න එච්චර ගමන යන්නේ නැහැ. මේ ලෙඩ හැදිලා මේ ස්පිතාලේ ඉඳලා ස්ට්‍රෝක් එක හැදිලා හાર્ට් එක හැදිලා ඉන්නකොට ඒකින්ද මාස 6කට සැරයක් මේ තැන් ඒරියා චෙක් කරගන්න. රුධිර පරීක්ෂාවක් කරගන්න, ග්ලූකෝස් පරීක්ෂාවක් කරගන්න. ඊට පස්සේ ඒකට හැදෙන විදිහට ලයිෆ් ස්ටයිල් එක හදාගන්න. මේ දේවල් එච්චර අමාරු නෑ. මේ කරන්න පුළුවන්. අපේ මිනිස්සුන් සමහර ඇටිටියුඩ්ස් වෙනස් වෙලා නෑ. කරන්න ඕනේ කියලා හිතිලා නෑ. ඒක කරවන්න ඕනේ. බලෙන් කරවන්න ඕනේ. ඒක කරමු. නැත්තම් වෙන්නේ අපි ෆිට් නැති වුණොත්. දරුවොත් යන්නේ අපේ අඩිපාරය. දරුවෝ දකින්න අපි ගන්න බෙහෙත් වර්ග, මෙඩිකල් රිපෝර්ට්ස්, අර සර්ටිෆිකේට්ස් වගේ තියාගෙන ඉන්නවා අපේ අම්මලා තාත්තලා. ඒ කියන්නේ ළමයිට තියෙන අධ්‍යාපන සුසුකම් සර්ටිෆිකේට්ස් වල අපි තියාගෙන ඉන්නවා ෆයිල් වල ලස්සන්ට කොලෙස්ටරෝල් සහතිකේ, දියවැඩියව සහතිකේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ. ජාතියක් හැටියට, රටක් වශයෙන් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ. කෑම 300 ගාණක්, කෑම වර්ග, පළතුරු, එළවලු, ධාන්‍ය වර්ග 300 ගාණක් තියෙන රටක, පිරිසිදු වතුර තිබ්බ රටක, ජානමය ශක්තිය හොඳට තිබ්බ රටක, වඳභාවයේ 87ට එකක් තිබ්බ රටක, දියවැඩියව කියන වචනේ අවුරුදු 50කට කලින් ඕනම් පොඩි දෙන්නේ තුන්දෙනෙක් අහපු රටක, මෙච්චර දේවල් තිබ්බ රටක අපි ලෙඩෙක් නම් අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඒකින්ද මේක වෙනස් කරගන්න තාම ශක්තිය මේ රටට තියෙනවා. ඒ ශක්තිය ඔය හැම කෙනාටම තියෙනවා. මොකද අපේ පැරණන්ගේ ශක්තිය, ජීවම ගුණය, අපි කියනවා ජානමය ගුණය අපේ අතරේ තාම තියෙනවා. ඒ ශක්තිය තියෙනවා. ඒ හින්දා ඒ ශක්තිය රැකගන්න කොහෙන් හරි බොඩි ටියුන් අප් එකක් කරගන්න. කාර් එක සර්විස් කරනවා කියලා කියන්නේ. ඒක සර්විස් කරගන්න සතියක් විතර අරගෙන පොඩ්ඩක් අරක වෙනකොට මේක දාලා ඔයිල් චේන්ජ් එකක් කරගෙන වතුර ටිකක් බීලා ස්ට්‍රෙස් එක අඩු කරගෙන කතා බහ කරලා ඔය ඉන්ටර්නෙට් එකේ එක එක දේවල් බලන වෙලාවේ වෛද්‍යම කාරණා ටික හොයලා බලලා මේ වැඩසටහන දෙපාර්තමේන්තුව රෙකෝඩ් කරලා බලලා ඒ මොන හරි යන්න පුළුවන් අර ටෙලිග්‍රාම්ස් බලන වෙලාවට. ඊට වඩා වැදගත් වෛද්‍යම වැඩසටහන් බලලා ජීවිතේ වෙනස් කර ගැනීම. ඒ වගේම වෛද්‍යතුමනි ඔබතුමාගේ දෙයට මට යමක් එකතු කරන්න හිතෙනවා. මේ විශේෂයෙන්ම අපේ හෘද රෝගීන් අපි ඇහැවහම කොහොමද පිටතර නෑ අපි සුදු මද විතරයි. එතකොට ඊළඟ ප්‍රශ්නය කොහොමද කහ මදයට මොකද කරන්නේ? ඒක අපේ දුවට හරි පුතාට හරි. එතකොට දුව පුතා ඩබල් කහ මද පාවිච්චි කරනවා. ජානමය වශයෙන් උන්ට හાર્ට් ප්‍රොබ්ලම් එකකට රිස්ක් එකක් තියෙනවා. ඉතින් මම හිතනවා දෙමව්පියෝ ජීවත් වෙන විදේශ රටවල වුණොත් මේ ගැන අවධානය යොමු කර යුතුයි කියලා. වෛද්‍යතුමනි අපේ වැඩසටහන අවසන් කරන්න කලින් අපිට විදේශ රටවල් වලින්
විවිධ කාලවලදී ලැබුණ ප්‍රශ්න කීපයක් තියෙනවා. මම සුළුවෙන් ඒවට උත්තර සැපයුවොත් මම හිතනවා ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි කියලා මේ අවස්ථාවේ. අපිට එක අසන්නයක් කුවේට්වල සිට අහලා තිබෙනවා, මේ මස් වෙනුවට සෝයා මිට් කෑවට කමක් නැද්ද? වැඩි දීර්ඝ පිළිතුරක් නැතුව වෛද්‍යතුමනි අපිට කෙටි පිළිතුරක්. මස්වල ප්‍රෝටීන් තියෙනවා. හැබැයි ප්‍රෝටීන් තියෙන ඕනෑම තරම් එළවලු ධාන්‍ය වර්ග තියෙනවා. ඕනෑම ධාන්‍ය වර්ග මම උදාහරණයක් කියන මේ ලංකාවේ එන්නම් ගන්න පුළුවන්. හරක් මස් ග්‍රෑම් 100ක තියෙන ප්‍රෝටීන් කොස් ඇට දෙකක තියෙනවා. ඒකෙන් හරක් කකා ඉන්න ඕනේ, මේ හරකෙක් මරාගෙන මේ කොස් ඇට හතර පහක් කෑවනම් කරන්න පුළුවන්. ඒතර ධාන්‍ය වර්ගවල හෙච්චර දේවල් තියෙනවා. කජු වර්ගවල තියෙනවා, දඹල වර්ගවල තියෙනවා, රනිල කුලේ ශාක ඕන තරම් ඕන රටකින් හොයාගන්න පුළුවන් ධාන්‍ය වර්ගවලින් ඒ වෙනුවට ගන්න පුළුවන්. මම කැමති නෑ ඔය බ්‍රොයිලර් වගේ දේවල් වලට. ඒක ගැන පස්සේ දවසක මම කියන්නම්. ටිකක් ඒවල පොඩි ප්‍රශ්න තියෙනවා, හෝමෝන ගැටලු තියෙනවා. ඒ හින්දා ඒවට පුරුදු වෙන්න යන්න එපා. පිටරටවල හිටියත් අර අපි කියන ඕගනික් ෆුඩ් කියලා සමහර දේවල් තියෙනවා. ඒ සුපර් මාකට් වල ලස්සනට තියෙනවා නන් ඕගනික් ඕගනික්. ඒ දේවල් තෝරාගෙන යන්න ඕගනික් දේවල් වල තියෙන මස් මාළු ජාති ගන්නවා නම් ෆ්‍රෙෂ් තාම හොඳයි. මම මේ මම වෙජිටේරියන් කෙනෙක් වුණාද මම මේ මස් කන අයට විරුද්ධ නැහැ. නමුත් ගන්නෝ නම් ෆ්‍රෙෂ් වෙන්න ඕනේ. මාස ගණන් අවුරුදු ගණන් පැකට් කරලා සොසේජස් හදලා තියෙන දේවල් ගන්න යන්න එපා. තින්ද ෆ්‍රෙෂ් දේවල් ගත්තනම් ගැටලුවක් නැහැ. හැබැයි දවස් හතේම මස් කන මිනිස්සු මම දැකලා තියෙනවා, බයිට් කන අය දැකලා තියෙනවා. උන්ට නම් විරුද්ධයි. සතියට දවස් දෙකක්වත් ටෝටල් වෙජිටේරියන් වෙන්න, මස් මාළු වලින් අයින් වෙලා එළවලු ටිකක් කන්න, අර එන්ජින් එක සර්විස් කරගන්න, ඇඟේ තියෙන දේවල් පරණ දේවල් ෆ්ලෂ් කරගන්න, අපි කියනවා ඩිටොක්ස් කරගන්න කියලා. ඒකෙන් ද මස් කන අය දවස් දෙකක් වෙජිටේරියන් වෙන්න. ඒ වගේම වෛද්‍යතුමනි අවසාන ප්‍රශ්නේ වශයෙන් මේ අලිගැට පේර සමහර කාලවලදී කන්න හොඳ නැහැ කියනවා, හොඳයි කියනවා. මේකටත් කෙටි පිළිතුරක් ලබා දෙන්න. අලිගැට පේර ඇත්තටම කැලරි ප්‍රමාණය වැඩි. මේ දරුවන්ට වගේ මම හරි කැමති නිකන් ඇඟ පුෂ්ටිමත් වෙන්න. ඒ වගේ දේවල් වලට අලිගැට පේර සමහර වෙලාවට අනෝද වර්ග, සමහර කිරි ගතිය තියෙන දේවල් ගත්තට කමක් නැහැ. අලිගැට පේර වැඩි හිටියන්ට ලෙඩ තියෙන අයට තමන්ගේ ඇඟේ බර වැඩි වෙන්න පුළුවන් අලිගැට පේර වලින්. අලිගැට පේර වලින් තමයි අපි අය මේ එක එක දේවල් එකට අයිස්ක්‍රීම් එක එක දේවල් මික්ස් කරනවා, කිරිත් එකතු කරනවා. ඒ හින්දා බර වැඩි අය, ලෙඩ වැඩි අය අලිගැට පේර තහනම්. බර වැඩියට ලෙඩ වැඩියට, බර වැඩි අයට ලෙඩ වැඩියට තක්කලි වගේ දේවල් එහෙම නැත්නම් උෂ්ණේන දේවල් තහනම් අඩු කරන්න ඕනේ. බර වැඩි අයට ඕනෝට රසති දේවල් අඹ වර්ග, අන්නාසි වර්ග වගේ දේවල් තහනම්. මොකද හේතුව ඒකින් සුගර් වැඩි වෙන්න පුළුවන්. ඒගොල්ලන් ඇඹුලට හුරු දේවල් තමයි තොර. දැන් අපි පළතුරු දෙකක් ගත්තොත් රතු ඇපල් එකක් තියෙනවා, කොළ ඇපල් එකක් තියෙනවා. ඒ රටවල තියෙන මේවනේ. කොළ ඇපල් එක ටිකක් ඇඹුලට හුරුයි, රතු එක රහයි. තියෙන තමන් ලෙඩ නම් හොයාගන්න ඕනේ, කොළ පැත්තට යනවා, රතු පැත්ත අයින් කරන. ඉතින් රෙඩ් මීට් වලිනුත් අයින් වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි ටිප්ස් එකක් කරගන්න අනිවාර්යයෙන්ම නිරෝගී වෙන්න පුළුවන්. මෙහෙම මිස්ති වෛද්‍යතුමනි, හොඳයි හිතවතුනි අදත් අපේ වැඩසටහන නිමා කිරීමට කාලය උදා වෙලා තිබෙන්නේ. මම හිතනවා ඔබට වෛද්‍යතුමාව සම්බන්ධ කර ගැනීම වුණාක් එහෙම හිතෙන්න ඇති කියලා මේ වැඩසටහන කරගෙන යන අතරතුරදී මම සඳහන් කරන්න වෛද්‍යතුමාගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ දුරකථන අංකය 0.94 77 320 5000 0.94 77 320 5000 ඔබට යම් හෝ ගැටලුවක් ශ්‍රී ලංකාවට පැමිණි විටක හරි ගැටලුවක් තිබෙනවා නම් ඒ ආයතනයට අමතලා උපදෙස් විස්තර ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අදත් මේ වැඩසටහන තුළදී ඔබත් ඔබගේ ජීවිතයට යමක් එකතු කරගන්න ඇති කියලා. ඉතින් මේ සඳහා තමන්ගේ දහසකුත් වැඩ රාජකාරී මදකට පසෙක දාලා ලෝකවාසී ඔබ වෙනුවෙන් අපේ ආරාධනෙන් අපේ මැදිරියට පැමිණි විශේෂඥ වෛද්‍ය අසංග විජේරත් මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායි නිරෝගිමත් සතියක් ආයිබෝවන්.